අපි මුලින්දලම ඉඳන් කිව්වේ මේ ශ්‍රී ලංකා පුරවැසියෙක් ගැන අපි කතා කරන්නේ. අපි විභාගයක් කරන්න සූදානම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න සූදානම්. හැබැයි ඒ පුද්ගලයාගෙන් කටුත්තරයක් ගන්න ඕනේ. නැතුව පරීක්ෂණයක් කරන්න බෑනේ. එතකොට අපිට ඒ දවස්තා දෙන්න කියලා. එතකොට මුලදී ඒ දවස්තා දුන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලීමක් කරලා තිබ්බා මෙයාව ගෙනියන්න ස්විට්සර්ලන්තයට. ප්ලේන් එකක් ගෙනල්ලා. එතකොට උසාවියෙන් නියෝගයක් දුන්නා එහෙම කරන්න බෑ කියලා. අන්තිමට ඒ රජය ගත්ත පැහැදිලි ස්ථාවරය නිසා CID එකටම ගිහිල්ලා එයාට කටුත්තරයක් දෙන්න වුණා. එතකොට එච්චරින් සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි වුණා. අපි දකිනවා. මම දන්නේ නැහැ මේක පක්‍රමශීලී වැඩක්ද කියලා. මාර්තු මාසේ ජනීවා සැසිවාරය ආරම්භ කරනකොට නිශාන්ත දිසිල්වත් එක්ක මේ රජයේ මෙවැනි දේවල් දැන් කරන්න පටන් අරන් තියෙනවා කියන එක පෙන්නුම් කරන්න, මානව හිමිකම් කඩ කිරීම කරන්න පටන් ගන්නවා කියන එක පෙන්වන්න කරන වැඩක්ද කියන එක අපි දන්නේ නැහැ. අපේ විදේශ කටයුතු අමාත්‍යංශයත් අපේ තානාපති කාර්යාලයත් අවශ්‍ය විස්තර සපයයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දිනා විවිධ අදහස් පළ කරනවා. මෙතන යම් කිසි අවනඩුවක් තිබෙනවා දැඩි ලෙස අපි හෙලා දකිනවා. අපි වහාම කියනවා අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න පොලිස් කොමිසම නිදා ගන්නවද? අපි ආණ්ඩුවට බල කරන්නේ වහාම මේ පිළිබඳව ඇත්ත හොයලා ඒක රටට සහ ලෝකෙට ලිතරව් කරන්න. මොකද මේ සිදුවීමෙන් අපකීර්තියට පත් වෙන්නේ ආණ්ඩුව ජනාධිපතිවරයා පමණක් නොවේ, මේ අපේ රට සමේ රටට ඇඟිලි ගහන්නට බලාගෙන ඉන්න විවිධ ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේගවලට ඉඩකඩ ලබා දෙනවා මෙවැනි පැහැර ගැනීම විසින්. රටේ කීර්තිය යළි අත්පත් කරගන්න නම් මේ සිදුවීම සිදු කරලා තිබෙන්නේ කවුද? මේක පිටිපස්සේ ඉන්නේ කවුද? රටට ඇතිවෙන්නට යන කළු පැල්ලම මකා දැමීමේ වගකීමක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අලුත් ආණ්ඩුවට තිබෙනවායි කියන එක අපි මතක් කරන්න කැමතියි.